मंत्र माया जप करन बैन देवे मनालियन तुंगु नलाल मत लकुन खेदवन आंजने बैन राग गिन्नें देवेन सियोलां वराक्खी वा वीद अमतक अगे देने देसवान उवन मैं यत किसित उवम नामेतर हिंद आय में वित सितिन्ने कुमक वदा मेतरिन यदिन्ने ए आय मेतरन तो उचित वान अरे क्वेनी यान कथा करन कोट में नाटे पालमु රැගෙන යාමට කතා පුවතක් අන්ධකාරයේ සිට කියන්නේ බොහෝ දේ සිදු අතීතේ වැළලිලා ඇත අන්ධකාරේ පොළෝ පස් යට උණුන් කඳුලැලි ලෙයත් ඩාදිය එකට මුසු වී ඇත්තටම හෙන්රි ජයසේනයන්ගේ නාට්‍ය සම්ප්‍රදායය තියෙන්නේ කොතනකද? මේ ආසියානු කලාපීය නාට්‍ය සම්ප්‍රදායක්ද නැත්නම් බටහිර නාට්‍ය සම්ප්‍රදායක් ඌරු කොට ගැනීමක්ද නැත්නම් මෙහි අපේ සම්ප්‍රදායක් කාටත් නොදෙනී ගොඩනැගීමක්ද? ඔබතුමා මේ කොහොමද අපිට විග්‍රහ කරන්නේ? ඇත්තටම හිතන්නේ ඔබ නියම ප්‍රවේශයක් අරගත්තේ 1963 පැවති නාට්‍ය උළෙලට හෙන්රි ජයසේනයන් ඉදිරිපත් කර ක්වේනි නාට්‍ය එම වසරේ හොඳම නාට්‍යයට සම්මාන ලබා ගැනීමත් සමග තමයි හෙන්රි ජයසේන නැමැති නාට්‍යකරුවා වැඩිපුරම කතා බහට ලක් වෙන්නේ. ඊට ප්‍රථම ඔහු පෞකාරයෝ ඊළඟට ජනේලිය වගේ නාට්‍ය ඉදිරිපත් කරලා ඒව සෑහෙන දර්ශන සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කරලා තිබුණත් මං හිතන්නේ කුවේණි නාට්‍යයත් එක්ක විශාල දිගු ගමනක් යන්න ආරම්භ කරනවා. ඒ ක්වේනි නාට්‍යම හිතන්නේ හොඳම නාට්‍යයට සම්මාන ලැබීමත් සමගම හෙන්රි ජයසේන මහතාට ශිෂ්‍යත්වයකුත් ලැබෙනවා. රටවල් කීපයක ගිහිල්ලා නාට්‍යකරණය පිළිබඳ හැදෑරීමක් කරන්න. මම හිතන්නේ ඒකේ ප්‍රතිඵලයක් විදියට තමයි 1967 දී හුණුවටේ කතාව නාට්‍ය ඔහු අතින් නිර්මාණය වෙන්නේ. ඒ අතරතුරේදී 1966 කාලෙදී පැවති නාට්‍ය උළෙලටම ඔහු ආස්මාලිගා නමින් නාට්‍යයක් ඉදිරිපත් කරනවා. නමුත් 63 මේ ලැබපු ජයග්‍රහණයත් එක්ක ඔහුට මම හිතන්නේ ජර්මනිය වගේ රටක ගිහිල්ලා නාට්‍යකරණය
පිළිබඳව හදාරන්න ලැබෙනවා. එතනදී ඔහුට අවස්ථාවක් ලැබෙනවා මම හිතන්නේ මේ හුණුවටේ මුල් නිෂ්පාදනය නරඹන්නට. ඒ නැරඹීමෙන් ඔහු ලබාගත් උත්තේජනය, ඒ ලබාගත් ආශ්වාදය අපේ රටේ ජනතාවට දෙන්න ඕනි කියන අදහසින් තමයි ඔහු මුල් වරට බ්‍රටෝල් බ්‍රෙෂ්ව අපිට හඳුන්වා දෙන්නේ මේ හුණුවටේ නාට්‍ය හරහා. 67 නිෂ්පාදනය වෙච්ච නාට්‍ය මම හිතන්නේ අදටත් අපිට නරඹන්නට තිබෙනවා. මම හිතන්නේ මේ විද්දි ඒක දර්ශන කීයක් පවත්වලද කියලා මම හිතන්නේ නිමල් ජයසිංහ මහත්තයාවත් සංඛ්‍යා ලේඛන තියාගෙන තියනවාද කියන එක මම දන්නේ නැහැ. නමුත් තවමත් අපිට හුණුවටේ කතාව ඉතුරු වෙලා තිබෙනවා අද පරපුරටත් නරඹන්නට. දැන් නළඹේ නිෂ්පාදනය දැන් හෙන්රි ජයසේන නාට්‍යයක් නිර්මාණය කිරීමේදී ඒ තුළ මතු කරන දර්ශනය මේක කුවේනිහා සසදරකට ඔබතුමා කොහොමද විග්‍රහ කරන්නේ? මම දැන් අහලා තියෙනවා මෙතන මේ අතීතය, වර්තමානය සහ අනාගතය කියන මේ තුන් ඈඳතු යුග පිළිබඳ පරිවර්තනයක් මේ තුළ මතු කරන්න උත්සාහ කරනවා. ඔව් ඇත්තටම මම හිතන්නේ ඔහු ශ්‍රී ලංකා ටෙලිකොම් එකම රටක් එකම හඬක්. කරස්ගා යසට හැපෙන මැලිබන් ස්මාර්ට් ග්‍රීන් ක්‍රැකර් ස්මාර්ට් වෙන්. දිරිය දැක්ක අනාගතය වෙනුවෙන් නිර්මාණය කරපු නාට්‍යකරු එක පැත්තකින් කුවේණි නාට්‍ය ඒ වගේම මම හිතන්නේ 1983 හරියට එද්දි ඔහු මකරා ඉදිරිපත් කරා. මකරා ඇත්තටම මුල් නිෂ්පාදනයේ ඉදිරිපත් කරද්දී මේකෙන් කියන්නේ මොකද්ද කියන එකවත් ඇත්තටම ජනතාවට ගැටලුවක් වුණා. නමුත් ඉන් අවුරුදු ගණනාවකට පස්සේ තමයි ඇත්තටම ඒ වෙලාවේ හෙන්රි ජයසේන මහත්තයා මේ මකරා නාට්‍යයෙන් කියන්න උත්සාහ කරේ මොකද්ද කියන එකත් ප්‍රේක්ෂකයින්ට වැටහුණේ. මේ විදිහට හැමතිස්සෙම බොහෝ ඉදිරියකින් අනාගතය දිහා බලමින් හිටපු නාට්‍යකරුවෙක් විදිහට තමයි එක පැත්තකින් ඔහුව හඳුන්වන්න පුළුවන්. දැන් අර කපුගටමින් හිටි කුවේණි සහ ඒ දරුවන් දෙදෙනා ගැන අතීතයේ හැම කතා වෙනකොට මේ හමු වෙන දඩයක්කාරයා එන්නේ කෝට් එකක් දාගත්ත දඩයක්කාරයෙක්. සාමාන්‍යයෙන් එවැනි දැන් ඉතිහාස කතාවකට වඩා එහා ගිය මේක ඇතුලේ අලුත් අලුත් අර්ථකථනයක් දෙන්න උත්සාහ කරනවා. ඒතකොට මේකේ උසාවියක නඩු විසඳනවා. දැන් කුවේණිය මේ ගැන හෙන්රි කතා කරනකොට ඒක දැන් 63 වර්ෂයේ ඉදිරිපත් කළාට මේ කතා පුවත දැන් අපි කුවේණි කියලා කිව්වහට එක පාටම අපට මතක් වෙන්නේ මේ විජය කුවේණි කියන පුවත. නමුත් ඒක හෙන්රි සංකේතවත් කරලා තියෙන මේ නාට්‍යය. නමුත් ඒක නෙමෙයි කියන්න හදන්නේ. ඒ තුලින් විශාල ගැඹුරු දෙයක් හෙන්රි කියනවා. ඒ කියන්නේ දැන් අපි ඉතිහාසය අනුව දන්නවා මේ විජය කුමාරයා කුවේණිත් එක්ක සම්බන්ධ වුණාට පස්සේ ඊට පස්සේ උන දරුවෝ දෙන්නෙක් ලැබෙනවා ජීවහත් දිසාලා කියලා. ඊට පස්සේ මේ දරුවෝ ක්‍රමක්‍රමයෙන් වැඩෙනකොට එක්තරා අවස්ථාවකදී මේ කුවේණිමයි දරුවෝ දෙන්නමයි රජමාලිගම පිටමං කරනවා. අන්න එදා අවුරුදු 2500කට ඉහත ඉතිහාසයකදී ස්ත්‍රියකට ලබන්න වෙච්ච ඉතාමත්ම කටුක අත්දැකීමක්. හෙන්න කියන්න උත්සාහ කරන්නේ මේ දේ අදත් මේ රටේ පවතින අපේ රටේ. ඇයි දුක් පීඩා විඳින්නේ? ඇයි වද හිංසා දරන්නේ? ඇයි අවමානය ලබන්නේ? ඇයි යකිණිය නම් ලබන්නේ? ඔව්. ඒක තමයි කියන්නේ එදා ඒ කුවේණිය ලැබපු අත්දැකීම අදත් අපේ රටේ විතරක් නෙවෙයි මුළු ලෝකේ හැමතැනම හෙන්න කියන විදිහට මනුෂ්‍ය සංහතිය ඇති වෙච්ච කාලේ ඉඳලම මේ ප්‍රශ්නේ සමහර ස්ත්‍රීන්ට ඇති වෙනවා. එක්තරා අවස්ථාවකදී ජීවිතයේ තමුන්ගේ ස්වාමියයි දරුවත් ස්වාමියා නැතිව දරුවොත් සමග මා සමහරට මහපාරට බහින්න සිද්ධ වෙනවා. තේහෙන්දගෙන කුවේණිලා අපිට හැමතැනම දකින්න පුළුවන්. මහපාරේ පාරේ තොටේ කඩේ පිළේ හැමතැනම කුවේණිලා ඉන්නවා. අපිට නොපෙනුණත් මහමන්ත්‍රීවලත් ඉන්නවා. ඉතින් මට පොඩ්ඩක් කියන්න මට මතකයි දැන් තාත්තා කියනවා දැන් ඔය මේ කුවේණි අස්න තාත්තගේ අයියා එදාසවල කියවනවලු ධර්මරත්න කියන අයියා. ඒ කියනකොට හැමදෙස්සෙම මේ සුසුම්ලා යකින්නේ කියලා කියන තාත්තගේ හැමදෙස්සෙම හිතනවලු මේ හැමතැන මේ අසාධාරණයක් තියෙනවා මේ කාන්තාවට මේ ඇයි මෙහෙම කරන්න කියලා. ඉතින් ඒ පොඩි කාලෙම හිතට ආවලු මේ අසාධාරණ කියන්නේ යම්කිසි දෙයක් කරන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා තමයි තාත්තා හිතලා තියෙන්නේ මේ දැන් පස්සේ ඒ බීජය තමයි ඔහුගේ තිබිලා තියෙන්නේ. ඊට පස්සේ තමයි නාට්‍යයක් වශයෙන් මේවා කරලා තියෙන්නේ. ඒකේ ਉਹ අහනවා මේ කොහොමද මේ යකිණියගේ ඇඟ ඇමෙලේ මේ කිරි වෙන්නේ කියලා. ඉතින් ඒ වගේ අර ඒ තිබිච්ච මේක තමයි ඔහු අන්තිමට මේවා කරලා එළියට දැන් මේ ඒක වෙන්නේ පිළිබඳ හෙන්රි ජයසේන ලබා දී තිබෙන සටහනක මෙන්න මෙහෙම සඳහන් වෙලා තියෙනවා. ඔහු සඳහන් කරනවා කුවේණිය ලියා නිෂ්පාදනය කිරීමේදී අරමුණු වුණේ ඉතිහාසයේ ආ කතාවට
අමුතු මුහුණක් දීම පමණක් නොව එවැනි සමාජීය අධ්‍යක්ෂකෙ මිහිතලයේ පවත්නා තුර කාටත් පොදු විය හැකිව බවට ප්‍රේක්ෂකයාට හැඟවීමයි. එදා කුවේණිය රද කටුක අධ්‍යක්ෂීම් ඇය විඳි දුක් වේදනා මානසික පීඩනය සහ සමාජයෙන් ලද අපහාස අවමාන ආදිය අදත් අපේ සමාජයේ වෙසෙන අහිංසක ගැහැණුන් දහසකට නොව දසදහසකට වුවද පොදුයි. ඒ නිසා ඇය සදාකාලේම ලෝ පහළ වූ සදාකාලේම ලෝ පහළ වන කුවේණිය වූයේ. ඔය එක්තරා පරිච්ඡේදයක් හෙන්රි ජයසේනයන් පිළිබඳ සටහන් කිරීමේදී අපි මේ නාට්‍ය වංශ කතාව තුළ සැරිසරනකොට මහා නාට්‍යකරුවෝ කීප දෙනෙක් අපේ මතකයේ නැගෙනවා. දැන් ගුණසේන ගලප්පති මහත්මයා, මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍රයන්, හෙන්රි ජයසේනයන්, දයානන්ද ගුණවර්ධනයන්, සුගත පාලසිල්ල මහත්මත් අපිට අමතක කරන්න බෑ. මේ මහා මහා යෝධ පතාකයෙන් මේ නාට්‍ය සම්ප්‍රදායනේ. හැබැයි ඔහු තමගේ වෘත්තීය වශයෙන් කටයුතු කරනකොට ඔහු 70 දශකයේ අග 80 දශකයේ මුල් භාගයේ ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂවරයෙක් වැටීර කටයුතු කරනවා. මෙන්න මේ යුගයේ අරමුණක් නැති යෝන් පරපුරට ජාතික යෝන් ගීතයක් නිර්මාණය කිරීමේ වගකීමක් එවකට ආණ්ඩුවෙන් පැවරෙනවා. මේ වගකීමේ බර කරට ගන්න චරිත දෙකක් ඉන්නවා. එක්කෙනෙක් තමයි හෙන්රි ජයසේනයන්. හෙන්රි ජයසේනයන් මේ ලියා පළ කරන ලද මේ ගීතය තනු නිර්මාණය කරමින් සංගීතවත් කරමින් යෝන් පරපුරේ ගීතයක් බවට දැනෙන ගීයක් බවට පත් කිරීමේ අවශ්‍යතාවය මතුවෙනවා. ඒ සඳහා හෙන්රි ජයසේනයන් යොදාගන්නේ එවකට ජාතික තරුණ සේවා සභාවේ මුල්ම සංගීත අධ්‍යක්ෂවරයා වුණු බෙල්වුඩ් නිකේතනාධිපති විදියට කටයුතු කරපු සංගීත විශාරද ෂර්ලි වයජයන්ත මහත්මයා. අනේ එතනයි තමයි මම කියුවේ මේ අතුරු කතාව ගොඩ නැගෙන්නේ. හැබැයි මේ ගීතය එසේ මෙසේ ගීතයකුත් නෙමෙයි. මෙය නිකුත් වෙනවා ජාත්‍යන්තර තරගාවලියකට. කතාව අපි ගීතය අහලා විඳලා තියාගමු. අපි යවුණේ හැටියට මෙතනින් හුඟ දෙනෙක් දැන් සුදාරගල ශෛලි වයජයන්තල උදය කුමාර දෙන්නකෝන් අපේ නිෂ්පාදක තව ඉන්නවා අර අපේ ප්‍රසාද් බේස් ගිටාරය ගහන මේ මේ ඒ මේ යුගයේ බෙල්ලුඩ් වල හිටපු චරිත එතකොට සුජි වර්ධන ඔක්ටපෑඩ් වාදනය කරන මේ හැමෝම මේ 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 ගීතයත් එක්ක සම්බන්ධ වෙනවා. අපිට තිබුණා යවුණේ හැටියට ගරු කරන ගීත කිහිපයක්. එකක් තමයි අපේ ජාති ගීත පළවෙනි එක හැටියට. දෙක අපිට තිබුණා අපි පාසලේ පාසල් ගීතයක්. තුන එවකට යවෝනයන්ගේ පාරාදීසය වුණේ ජාතික තරුණ සේවා සභාව. ඒ ඔස්සේ අපි ගොඩනගෙනකොට අපිට තියෙනවා යවුන් ගීතය කියලා එකක් රටේ. රටේ හැම තරුණයෙක්ම මේ ගීතය ඉස්සරහිනකොට සීරුවෙන් හිටියා. ඔවුන් මේ ගීතය මිමිනවා. ඒ මතක සටහන් අපි අදට ගේන්න සූදානම් වෙන්නේ මේ ගීතය ලිව්වේ හෙන්රි ජයසේන මහත්මයා සහ සංගීතවත් කළේ තනු නිර්මාණය කළේ ශෛලි වයජයන්ත නිසා. අපි ගීතය ගැන කතා කරමු අහලා. Oh,
ජාතික යෝන් ගීතය මේ නිර්මාණාත්මක පසුබිම ගැන හොඳින්ම දන්නේ ශෛලව ජයන්ත මහත්මයා. ඔව් අතරම දැන් මේ ගීතේ එකල අවශ්‍යතාවයක් ජාතික තරුණ සේවා සභාව හඳුනගත රටක් හඳුනගන්න ওই ගීතේ හැම වෙලාවෙම පාවිච්චි කරා. හැම වෙලාවෙම හැම තරුණයෙක්ම ගේ අදවතේ තිබුණා ඔවුන් ගීයේ මෙමෙනුව උන්ට පාඩම් අතර මෙතන තියෙන කී බොහෝ දෙනෙකුට පාඩම් සින්දු මෙතන ඔකෙස්ට්‍රා එකේ වාදක මේ ගීතේ මෙමෙනුව ගායනා කෙරුව. ඉතින් අර ඔබ කිව්වා වගේ අර එක යුගයක දැනුණු ගීතයක් හිට දැන් ඒ ප්‍රචාර වෙන්නේ නැහැ. නමුත් ගීතේ නිර්මාණය කරන්න එනකොට එහි පදමාලාව මට ලැබුණේ හින්දු ජයසිනන්ගේ. හින්දු ජයසින මහත්තයා දැන් මට සම්බන්ධ වෙන්නේ පරිපාලන නිලධාරියෙක් හැටියට අධ්‍යක්ෂකවරයෙක් හැටියට එල්ලා මුණ ගැහෙනවා. දැන් ඔබ අහපු ප්‍රශ්නේ මට ඊට කලින් පොඩි හැඳින්වීමක් මා දකින විදිහට යමක් කියන්න අවශ්‍ය තියෙනවා. ඒත් දැන් හින්දු ජයසේනෙන් මට මුණ ගැහෙන විදිහ හරිම පුදුමයි. මොකද හේතුව දැන් හැමෝටම කලාකරුවෙක් හැටියට මුණ ගැහෙන්නේ මේ එතුමා. දැන් මට මුණ ගැහෙන්නේ පරිපාලන නිලධාරියෙක් හැටියට. ලොකු ප්‍රශ්නයක් මට මේ මට ලොකු ගැටලුවක් තිබුණා. දැන් මේ දැන් ඒ ඔහු මට සමීප වෙන්නේ ඒ ආකාරයෙන්. අපිට ලොකු ප්‍රශ්නයක් අත වශයෙන්ම තිබුණා. මොකද කලාකරුවෙක් නොවන ඕනම නිලධාරියෙක්ව මම මට ගැටලුවක් නැහැ. හැබැයි කලාකරුවෙක් නිලධාරියෙක් වුණත් මට ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ වගේ මේ වැඩිදිට ගන්න එපා මගේ වචනේ මම හඳුන්වා දෙන ආකාරයේ මම සිවුම් විදිහට මේ ගැන කතා කරන්නේ. දැන් ඊළඟට ඉන්ද්‍ර ජයසේනන් ඔය ගුරුවරයෙක් චිත්‍රපට නළුවෙක් නාට්‍ය ශිල්පියෙක් හැටියට මේ සියල්ලම එකතු කරගෙන යම් ආක්‍රමණශීලී පරිසරයක් ගොඩනගා ගන්න. දැන් ඒ ගතිගුණේ මට හොඳටම දැනෙනවා. මම හිතේ යවන්නේ. දැන් එතකොට මට දැනෙනවා මොගේ ක්‍රමවේදය. මොකද දැන් අද කෙනෙක් දකින ආකාරයට නෙමෙයි මම වෙනස් ආකාරයකට එතුමාව දකින්නේ. එතකොට ඒවා පාවිච්චි කරා ඔහු දක්ෂ විදිහට පාවිච්චි කරා යම් ඔහුට ඕන කරන තත්ත්වයන් ගොඩනගා ගන්න. ඕන කරන තත්ත්වයන් කියන්නේ ඒකත් වරදවා ගන්න එපා මේ යම් මානයක් නෙමෙයි. ඌ බලාපොරොත්තු වෙන යම් තත්ත්වයක්. දැන් ඒ යවුනේ නැගී සිටීම. ඕන නැගී. එතකොට ඒක ඌ එනකොට මාත් සමග තමසියුම් ගැටුම සමග තමයි මේ ගනුදෙනුව ගියේ. ඒ වගේම අපි දෙන්න බොහොම ආදරෙන් ගරු කරන පුජ්‍යලු. නමුත් ඒ වෙන්නේ ඔහු ඒකේ තියෙන ඒ ගතිගුණේ මම අඳුනාගත්තා. මම හිතන්නේ අනිත් අය අඳුරගත්තා නැද්ද කියලා මම දන්නේ නැහැ. ඔහු එහෙම තමයි. දැන් ඒ වැඩ කරන්නේ එහෙමයි. ඔහුගේ මතේ පිහිටා ගන්නවා ඉස්සෙල්ලා. ඒ මතේ පිහිටාගෙන ඒක බිඳ හෙලන්න ලොකු පරිශ්‍රමයක් දාන්න වෙනවා. දැන් ඒක මේ මෙතුමා සනාථ කරා. දැන් මේ දැන් ටීකට කරුණු කතා කරා. ඔහු යම් මතයක් දරුවාද අනිත් අය එතෙන්ට නම්ම ගන්නව ඇරෙන්න. එතන එහාට යන්න ඉඩක් සලසන්නේම නැහැ. මොකද ඒක ඔහුගේ ජයග්‍රහණයක් කියලා මම හිතනවා. නමුත් මට ගැටලු කීපයක් එතනදි මතුවුණා. නමුත් එහිදී මම ඔහු ගරු කරන කලාකාරයෙක් හැටියට මම ඔහු ඉවසාගෙන ඔහුගේ ඒ සිල් ඒ සම්මිශ්‍ර කරගත්ත ගුණේ විටක ගුරුවරයෙක් විටක නළුවෙක් විටක
तरुण सेवा सभा शिष्य पिलाखिटिया चंद्रलेखा चंद्रलेखा इतकोट सोम सिरी मंदगेदर दम्मिका करुणारत्न हिट्टियारची तवत् की पदने खिटिया दें ए मार्शल जानता मे 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 आय तमय शिष्य हटिट इन इतना ए आयट मम्मे मे मे पदवेल मट लेबुनाम मे पदवेल इन्ने राजकारी मट्ट में इन्ने मित्र कथाकर ल्यूमक इतकोटे ल्यूमक इनको मर प्रश्न हिंदू जैसेन मा अदान कलाकर अयि मटमेक अविल कथाकल मट दी इतकोट एहिम उन्ना मम हर आशा मे पदवेल तिबुन मट अर मे गीतवत्कर पुलवांग रिद्मिक सकास्कर एक सकास्कर रटवाल पनाहक मैत जपानी मेहवे तरंगे तरंगे रटवाल पनाहक यौन गीत तरंगे यौन गीत यौन गीत तरंगे यौन गीत रटवाल पनाहक तरंगे मे गीत संबंध करा संबंध नाम धान्य मुने गीते तेरीला मे वट सम्मान ए युगे सीमित संपत्ति युगे अभी अभी पनीट लभन क्रमे अक्ने तरंगे तिब्बद कवाद तिब्बे एव दंड क्रमे अक्ने इलांगट इक आयतने तिबुने गुणनी संस्था रूपहानी हदाग नीन आम टाइम विवृत करना कि आरा चेयन इत अभी सौंदर हंगी तिबुन इतनी ये इतिहास मे कथाकर ोने धनोने सीमी संपत् इक्का गिदेन तम दाने सामान खंबिला मगे गीते मत पदवेल गीत सतुट इक्का गिदेटापू सम्मान देख मे तीर हिंदी जैसे महात्मा गिदेट गी सम्मान जपानी मे तीर शैली वैजयंत महात्मा की गिदेट गी सम्मान गीतान गीत हय मेटल कैसेट चुमकेम जयग्रह अणुपिवेल मे संधान तीन जपानी सिनेवन तम लंका यौन गीत सांग ऑफ यूथ रचनया शैलीवाय जयंती तन निर्माण संगीत मे गीत अगेम लुनि मे इतिहास कथा अभी मे अतर कथा वक्यु गले मगद ओहू निलधारी तमंग परिपालने परिपालन गति गुण पिन्नगे नीटियाट उलंगार सुंदर कलाकर එකතමයි කියන්න ඕනේ මම හිතන්නේ මම දැක්ක අමුත්ත එක ඒක තමයි මේ 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 ගී නිකන් තිබිලා වැඩක් නෑ රට අහන්න ඕනේ කියලා තමයි මේ LP දරිය උන් නිර්මාණය කරන්නේ 1980 වේ ඔව් මේ කලාකටයුතු පිළිබඳ අධ්‍යක්ෂවරයා විදිහට කටයුතු කරන කාලේ යෝන් මීර කියන මේ LP දරිය නිර්මාණය වෙනවා මේ අඩංගු වෙනවා පළවෙනි ගීතය යෝන් ගීතේ අපිට සමීප රූපයකට කිව්ව බලා ගන්න පුළුවන් දෙවෙනි ගීතේ කුසුමට ලංවි චන්ද්‍රලේඛා ගායනා කරන තවලම චන්ද්‍රසේන හිට්ටිආරච්චි සීත කඳුයායේ චන්ද්‍රලේඛා චන්ද්‍රසේන ගායනා කරන මේ වගේ ගීත ගණනාවක් තියෙනවා ඒ වගේම තව සුළු වේලාවකින් අපි ගායනා කරන්න යොදා ගන්න ජයතු ජයතු ආයුබෝවන් කියන යෝන්ගේ කණ්ඩායමේ ගීතයක් මේ තැටිය තමයි අඩංගු වෙලා තිබෙන්නේ මෙහි මේ සියලු ශිල්පීන්ගේ එකමුතු ඒ 80 වේ හරි මේ අතුරු කතාවෙන් අපි අහපව් යන්න සූදානම් වෙන්නේ නාට්‍ය වංශ කතාවට එතනදී හෙන්රි ජයසේනයන්ගේ ගී අතර අපි රැඳෙනකොට අපේ මතක සටහන් එක නවතින තව සුවිශේෂී තැනක් තමයි අපට පුතේ මගක් නැතේ කියන නාට්‍ය. එතනදී හරි ලස්සන ගායනයක් අපිට ඇහෙනවා. අම්මිනු බේ මාලිගාව මාවට කර මාලිගාව. මේ ගීතය මේ නාට්‍යයේ එන්නේ බොහොම ප්‍රබල අවස්ථාවක එන්නේ. මේක විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යෙක් වටා ගිහින් කතාවක් සත්‍ය සිද්ධියක් ඇසුරු කරගෙන අපේ රජින විශ්වවිද්‍යාලයේ එයින් මේ නාට්‍ය හෙන්රි ජයසේන මහත්මයා නිර්මාණය කරනවා මේ මෙතෙන්දී ඇත්ත වශයෙන්ම ඕනෑම අම්මා කෙනෙකුට
දරුවෙක් ලැබුණාම හිතේ ඇතිවෙන සන්තෝෂය අපට වචන වලින් කියන්න බෑ විස්තර කරන්න බෑ ඉතින් මේ මවු සෙනෙහස කියන එක උපරිම වශයෙන් මේ හෙඳ ජයසෙන මහත්තයා මේ පදවලට එකතු කරලා තියෙනවා ඌ පුදුම විදියට උප්පත්ති ඉඳලා ඒ දරුවගේ උප්පත්ති ඉඳලා අම්මා දකින විදිය දරුවා වැඩෙන විදිය මේ කිරි කැටි වයසේ සිනාසෙන විදිය ඊළඟට ඊට පස්සේ අන්තිමටම මේ දරිද්‍රතාවයෙන් මිදෙනකොට ඒ බලාපොරොත්තු ඒ ඒ දෙන්න බැරි වුණාම දරුවෙකුට ඇයතුල ඇතිවෙන කම්පනය මොකද මාලිගාවක් මවන්නේ අම්මා කෙනෙක් දරුවෙක් ලැබුණාම ලොකු මාලිගාවක් මවනවා මෙහෙම වෙන්න ඕනේ මගේ පුතා දුව මෙහෙම වෙන්න ඕනේ කියලා ඉතින් මෙන්න මේ සංවාදය අම්මයි පුතයි අතර යනවා ප්‍රබල අවස්ථාවක පුතා එනවා අම්මා හම්බෙන්න ඇවිල්ලා මෙන්න මේ විදිහේ ජවනිකාවක් මතු වෙනවා උන්වට ඒක මේ සමායින්ද අපට පුතේ මාත්මිතේ නාට්‍ය මේක 1967 68 වර්ෂයේදී නිර්මාණය කරේ මේක එක්තරා අවධියක ඒ මුල් අවස්ථාවේ තහනමටත් ලක් වුණා අපි ගීතේ රස අම්මේ ඔබේ මාලිගා මං වට සදු මාලිගා සඳුන් සිහින මාලිගා සුන්දර මොන වදතියෙන් උතේ මගේ මාලිගාවේ උඹයි කිරුළු පළඳින් සිංහාසන මස්තකේ උතේ උඹයි වැඩින්නේ අම්මේ උඹේ මාලිගාවේ මං තනි උන මාලිගාවේ තුනු පැලඳ සිහසුන මත මොනවද මන්දලෙයි උතනුඹ මගේ මාලිගාව සිංහාසනයි වැඩින්ද මේ රට රජ කරනවාය මං දොර සිට බලනවාය බබිහි වුණු දානුක මගේ සිතේ සන්තෝෂය මගේ මැදුරේ දොරටුව ළඟ සිනහසිසි සිටිනවායි බබිහි කළ වේදනාව මගේ මැදුරේ පැල දුරින් අලුයම් වන්නටත් කලින් හොර රහසෙම පැන ගියාය කිරි කැටි වයසේ පුතුනේ උඹේ මුවගටි කිරිසිනම් ඇදුරට කවුලුවෙන් ගල හිරු රැස් මත තිබෙනවාය උඹ වයසින් මෝරන කොට නැති බැරිකම් නිසා පුති මගේ දිනෙදින් ගැලූ කලු මැදුරෙන් මම පිට වෙනාය මැදුරේ පාළුවක් දැනි උඹ නැති පාළුවයි පුති මං මගේ නිදි පැතුරේ සිට එය යහතින් රකින්වායි උඹ එනතුරු සිටිනවායි අපට පුතේ මගක් නැතේ නාටකයේ නාට්‍යයේ මේ ගීතය අපිට බොහොම හුරුපුරුදු ගේයක් ඉතාම දුක්බර සොරයකින් ගැයෙන එක්තරා විදිහකින් නූතන පරපුරට ඉවසීම පිළිබඳ මහා පාඩමක් මෙහි එන මව කියලා දෙනවා අම්මෙක් දරුවෙක් හදන්න ගන්න දුක් මහන්සිය ඒ ඔස්සේ ගොඩනැගෙන චිත්ත ධෛර්යය තමන් ජීවිතේ කැප කරන අනේක විද දුක් දෝමනස්යන් එකට ගොනු කරලා ප්‍රශ්න කරනවා ඇයි පුතේ ඔබට ඉවසීම මගින්වත් ඉගෙන ගන්න තිබ්බේ නැද්ද කියලා වෙලා මේ සමාජ දර්ශනය තුළ මතුවලා සිටින හෙන්රි ජයසේනයන් පෞද්ගලික ජීවිතේ කොයි වගේ චරිතයක්ද මම මේ ඔහුගේ ඥාති සහෝදරයාගෙන් මේ ප්‍රශ්නේ යොමු කරන්නේ. ඔව් හෙන්රි ජයසේනන් මට හම්මුනේ ඔව් ගෘහෘතියෙන් සමුගෙන
රජයේ වැඩි දෙපාර්තමේන්තුවේ පත්වීමක් ලැබ ආපිරා. ඒ වගේම මාත්‍ර ගුරු වෘත්තියේ සිටලා අස්සලා පත්වීමක් ලැබිලා ආව රජයේ වැඩි දෙපාර්තමේන්තුවට. එවිට මම දැක්ක ඔහු දක්ෂ පුද්ගලෙක්, හරි මිත්‍රශීලී පුද්ගලෙක්. ඒ වගේම ඔහුට සහජ හැකියාවන් තිබුණා. මට මතකයි අර සැන්ටින් මහත්මයා කිව්වා අර ජනේලේ ගැන ඔහුගේ ආසනයේ තිබුණේ ජනේලයක් ළඟ කාර්යාලේ. උඩ තට්ටුවේ කාර්යාලේ ජනේලක් ළඟ තිබුණේ. ඉතින් ඔහු දුටු දේ ජනේලින් දුටු දේ තමයි මං හිතන්නේ නාට්‍ය කතාවස්තුවට උපයෝගී කරගත්තේ මං හිතන විදිහට. ඒ වගේම ලොකු පිළිගැනීමක් තිබුණා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරුන්ගෙන් ලේකම්වරුන්ගෙන් අමාත්‍යතුමාගෙන් පාවා. ඒකට හිටියේ මට මතකයි සර්ජන් කොතලාවල තමයි මිනිස්ටර් ඔෆ් ට්‍රාන්ස්පෝර්ට් ඇන්ඩ් පබ්ලික් වර්ක්ස් කියලා ඉන්නේ. එයාගෙන් පාවා ලොකු පිළිගැනීමක් තිබුණා. ඔහුට ඉඩ සලස්සලා තිබුණා ඔහුගේ දක්ෂතාවන් උපනක් ගන්න වැඩ කටයුතු කරගන්න ඔහුට ටිකක් වේකී තනතුරක් තමයි දීලා තිබුණේ. දැන් මේ මේ සාමාන්‍යයෙන් කන්තෝරුවක වැඩ කරන ආකාරය මේ රට දියුණු කරනවා නම් මෙතනින් අපේ මනස වෙනස් කරලා අරගෙන යන්න ඕන කියන තැනට මේ රට හැදෙන්න ඕන කියන තැන ඉඳලා මේ මේ නාට්‍ය එවකට එන්.එම්. පෙරේරා මහත්මයාට ගිහිල්ලා වෙනම පෙන්නවා කියලා වෙල මම අහලා තියෙනවා. मुदल त्यागयान महता बहुकाल त्याय हिटिया मैं सुधार दीपु चेके मुदाल नौकर त्यागिन दुख ජය ආරගෙන ඉදිරියට ගමන් කළා. ඔහුගේ තිබෙන පෞරුෂ ලක්ෂණ සහ මානුෂීය ලක්ෂණ කොහොමද ඔබතුමා විස්තර කරන්නේ? හරිම කරුණාවන්ත පුජ්‍යලෙක්. බොහෝ දෙනෙකුට උදව්පදව කරවෝ. ඒ අතරතුර ඔහු නෙන්තරම නායන් සමග යාළුවන් සමග හොඳ ස්වාදශීලී වාසයක ආවගිය. අපේ ඊතර උනත් නිතරම එනවා. අත වශයෙන් මම ඔහු තුලින් තමයි ඔහුගේ සහෝදරිය අඳුරගත්තේ මම. ඊට පස්සේ මම बस बस पटोना मटती बस विनोद बस सिंधु भारी विनोद बस इवरला बस मध्य तेरे तेरे कट्टी मट तिपून एक लोक विनोद नाट्यम कुंडी कैसे मे सूर्य मंदकी तात मंदकिन देता ओके कैपोम ओके श्याम देखम दी कैपोम मट मत का मम मम एत नाट्य मम पड़ी पड़ी चरित मुलिंकर जनेल नाट्य तमें मट यम से चरते इकड़ा पलकला मट बेन हरियाणा
ඉතින් ඔහු පුරුදු කළා නමුත් දිනින් දිනම තාත්තට තේරුණා ඊට පස්සේ ආයසරයක් තාත්තම අම්මා කියපු දේ අහලා වෙන කෙනෙක් දැම්මා අද ඉන්න නලින් අයියව දැම්මා ඉතින් ඒ වගේ වුන් දෙන්න අතර හැමදේම සාකච්ඡා වුණා ඇත්තම යම් යම් මතවාද තිබ්බා මොකද මට මතකයි දැන් අම්මා නැති වුණෙන් පස්සේ ඌට ඒක දරා ගන්න බැරි වුණා දැන් අපි ඊට පස්සේ ඌ මල ළඟට ආවා මගේ පොඩි දෙන්න ඉන්නා ඒ වුණාට ඒ අම්මා නැතිකම ඒක ස්ථාන පුරාණ බැරි වුණා ඉතින් ඌ වෙලාවකට කිව්වා මේ දැන් ඕන ප්‍රතිවිච්ච මේ අඩදබර ඒක හිටන් ඌට මිස් වෙනවා කියලා සංවේදී ක්‍රම ගැන කතා කළොත් එහෙනම් विरुद्ध नमूत ඒක මේ පොඩි කරදක් වුණේ කියලා. ඒ වගේ දේවල් තමයි අපි අත්දැකේ. අපි ආපහු යන් හුණු වටේට. නේද? යුද්ධෙට යන්න හැමෝම සූදානම්ින් සිටිය යුගයක් තිබුණානේ මේ මෙතන ඉඳ ඉඳගෙන නේද? එමල් මහත්මයා එතකොට අපේ සැන්ටින් මහත්මයා එකතු ගීයක් ගායනා කළානේ. යුද්ධෙට මං ගියා. නේ. මේ මම තමයි කියේ. දෙන්න මේක තුලා කියමු අපි අපි කොහොමද පෝස්ට් කරලා කියමු ඔකේ ඔකේ මම බය කරගහන්නේ මං අපේම වික්ක නිසා ආයි මගු මොවික්කේ කවදාවත් එහෙම ගානක් ලැබෙනවද අස්පේ කුට මං බය කරගහන්නේ පපයින් යන්න කැමැති බවමඩ පෙන්නන්න මත් අන්නවම හදලා හෙරවම මොකද කට පියාගෙන යන්නේ ट मंगिया कैन के धरतिया कुट मंगिया कैन के धरतिया मगयालू मंगे न तुर कुंद बला गई निर तुरु मगयालू मंगे न तुर कुंद बला गई निर तुरु युद्धट मंगिया कैन के धरतिया मगयालू मंगे न तुर कुंद बला गई निर तुरु स्वर्गेट गिया काले उन्ने भी बोले स्वर्गेट गिया काले उन्ने भी बोले अपोई मगे हा पेटिया किया हनई बोले अपोई मगे हा पेटिया किया हनई बोले स्वर्गेट गिया काले स्वर्गेट गिया काले बोले अब मगे हा बेटिया किया हनई बोले।